කොහොමද ආදරෙන් පිළිගන්නවා හෝම් සිනමා සිංහල YouTube channel එකට අදයි බලන දන්නේ තවත් horror action movie එකක් Traumas 2 Aftershock පඩංගදී අපිට පෙන්වන්නේ පෙට්‍රොමාය oil field එක Mexico වල මිනිස්සෙක් බයෙන් ලොකු pipe එකක් දිගේ බඩගාගෙන එනවා එයා බිමට වැටෙන්නේ නැතුව ඉන්න තමයි උත්සාහ කරන්නේ. එකපාරම මේ මිනිස්සයා යන පැත්තට පොළව යටින් හාරගෙන මොකක් හරි දෙයක් එනවා වගේ. මේ මිනිස්සයා මෙතන වැඩ කර කර හිටපු කෙනෙක්. එයා බය වෙලා ඉස්සරහාර බටේ දිගේ ඇවිල්ලා මෙතන තියෙන oil දාන barrel කිහිපයක් උඩින් පැන පැන දුවගෙන එනවා. හැබැයි අවාසනාවකට වගේ මේන සතා ඔක්කොම oil barrel ටික පෙරලගෙන ඉන්නේ. අන්තිම මොහොත වෙද්දී එයා යන හරියට ඇවිල්ලා මෙයා වැටෙනවා පොළවට. ඒ වෙලාව එකපාරම පොළව යටින් විශාල හරියට පණුවෙක් වගේ හැබැයි ගොඩක් වෙනස් කට ලොකු දත් තියෙන ඇවිල්ලා මේ මිනිස්සයව ගිලිනවා. මේ අතරතුර අපිට පෙන්නනවා ප්‍රොෆෙක්ෂන් වැලි නැවෙඩා වල තැනක්. මෙතන තියෙන්නේ පැස්බරෝ ඉන්න තැනක්, පැස්බරාලා ඉන්න තැනක්. මෙතෙන්ට මිනිස්සෙක් එනවා මේ තැන ඉන්න කෙනෙක්ව හම්බෙන්න. මේ ඔස්ට්‍රිච් ෆාම් එකේ පුද්ගලයාගේ නම අර්ල්. එයාව හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ කාලෝස් කියලා නිලධාරියෙක්. එයා කියන්නේ අර oil field එකේ උණ කතන්දරය ගැන අර්ල්ට. වගේම කාලෝස් කියනවා එතන ග්‍රැබොයිඩ්ස්ලා ඉන්නවා කියලා. කාලස් කියන එතන වැඩ කරන ගොඩ දෙනෙක්ව මේ ග්‍රැබොයිඩ්ස්ලා කාලා ගොලංග මරලා දාලා කියලා. කාලස් ඇවිල්ලා තියෙන ඇර්ල් හම්බෙන්න යා කියන්නේ විශේෂඥයෙක් ඕනේ කියලා මේ ග්‍රැබොයිඩ්ස්ලා විනාශ කරලා දාන්න. ඇර්ල් මේ වෙලාවේ මේක අහපු ගමන් කියන්නේ එයාට ඕවට එන්න බෑ කියලා. කාලස් කියනවා ඇර්ල්ට ඕන තරම් සල්ලි දෙන්නම් ඔයා එන්න මේ වැඩේ ඉවර කරලා දෙන්න කියලා. හැබැයි ඇර්ල් මේක ප්‍රතික්ෂේප කරනවා. ටිකකට පස්සේ කාලස්ගේ ඩ්‍රයිවර් ග්‍රේඩි කියලා කෙනෙක් ඇවිල්ලා කතා කරනවා ඇර්ල්ට. ඇවිල්ලා කතා කරලා ඇර්ල්ට කියන්නේ ග්‍රැබොයිස් මරණ කෙනෙක් ගානේ ඒගොල්ලන්ට ලැබෙන සල්ලි ප්‍රමාණය ගැන කොච්චරද කියලා. ඇර්ල් කියනවා ඒව මට වැඩක් නෑ. මම කිසිම ගානකට මගේ ජීවිතය කැප කරන්න ඔතෙන්ට යන්නේ නැහැ කියලා. ග්‍රේඩි කරන්නේ ඇර්ල්ගේ ඉන්න තැන ඇතුළටම ඇවිල්ලා උත්සාහ කරනවා ඇර්ල්ව එක්කගෙන යන්න මේ වැඩේට. තවදුරටත් ග්‍රේඩි කියනවා හමුදාවෙන් පුපුරන ද්‍රව්‍ය ඕන තරම් එවන්න කැමතියි කියලා මේ වැඩේ කවුරු හරි කරනවා නම්. මේ හේතුව නිසා ඇර්ල් එකඟ වෙනවා කාලොස් එක්ක මේ ග්‍රැබොයිස්ලා දඩයම් කරන්න යන වැඩේට සම්බන්ධ වෙන්න. ග්‍රේඩි කියනවා මමත් එන්නම් කියලා ඔයාට සහාය දෙන්න ඇර්ල්ට. පස්සේ මේ දෙන්න යනවා පෙට්‍රොමාය ඔයිල් ෆීල්ඩ් එකට. ඇර්ල්ට තවතරතුරක් මේ වෙලාවේ දෙනවා කාලොස්. ඒ කියන්නේ කම්පැනි එකෙන් කැමතියි කියලා මේගොල්ලන්ට දෙන ගාන වගේ දෙගුණයක් ගෙවන්න එක ග්‍රැබොයිඩ් කෙනෙක් පණ පිටින් අල්ලගන්න පුළුවන් නම්. ඊට පස්සේ කාලොස් මේගොල්ලන්ට හමුදාවෙන් එවලා තිබුණ ආයුධ, පුපුරන ද්‍රව්‍ය, උපකරණ ටික ඔක්කොම පෙන්නනවා. තව මෙතන ඉංජිනේරුවෙක්වත් අඳුන්වලා දෙනවා. මෙතන තව නිල දහරිනියක් ඉන්නවා ජියොලොජිස්ට් කෙනෙක්. එයාවත් අඳුන්වලා දෙනවා ඇර්ල්ට. ඇර්ල් දැකපු ගමන් පොඩ්ඩක් ඇහැ දානවා මේ ජියොලොජිස්ට්. පස්සේ ඇර්ල් ගිහිල්ලා ජියොලොජිස්ට් හම්බෙලා එතන තියෙන පරීක්ෂණාගාරයක මේගොල්ලන්ගේ වැඩේ ගැන කතා කරනවා. ජියොලොජිස්ට් කියනවා මෙතන ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටිය 6 දෙනෙක් මැරලා තියෙනවා කියලා. ඒ වගේම මැප් එකේ අදාළ ස්ථාන පෙන්නනවා ඒගොල්ලන්ට ඇටැක්ස් වුණා. ඊළඟ දවසේම ග්‍රේඩි ඇර්ලොයි ලොකු දංවැලක් පිටිපස්සේ බැඳගෙන ඒගොල්ලෝ ට්‍රක් එකේ 17 වගේ ටිකක් බැඳගෙන වේගෙන් මේ පැත්තේ ඩ්‍රයිව් කරනවා සද්ද එන විදිහට. ඒගොල්ලෝ මෙහෙම සද්ද දාගෙන යන්නේ ග්‍රැබොයිස්ලට පේන්නේ නැහැ, ඒගොල්ලන්ට ඇහෙනවා විතරයි. ඇහුනම මේ සත්තු ඇටෑක් කරන්න එනවා. මේගොල්ලන්ගේ ජීවිතේ පරදුවට තියලා ඒගොල්ලන්ගේ වැඩේ කරන්න ඒගොල්ලෝ වාහනේ මේ විදිහට යන්නේ. ඉතින් මේගොල්ලන්ට ඇටෑක් කරන්න එන ග්‍රැබොයිස්ලව මේගොල්ලෝ බලලා රිමෝට් කන්ට්‍රෝල් කාස් යවනවා බෝම්බ හයි කරලා තියෙන මේ අදාළ තැන් පුපුරලා යන විදිහට ඒවට ග්‍රැබොයිස්ලා ඇටැක් කරද්දි. මොකද මේ රිමෝට් එක රිමෝට් කාර් එක මිනි කාර් එක ගියාම ඒක ඇවිල්ලා ග්‍රැබොයිඩ් කෙනෙක් ගිල්ල ගමන් ටට්ටක් ගාලා පුපුරලා අරින්න තමයි තියෙන්නේ මේ සත්තුන්ව ඉවර කරලා දාන්න. ඔහොම හැම යද්දි තා පොඩ්ඩෙන් එක වෙලාවක ග්‍රේඩි වහව වෙනවා මේ ග්‍රැබොයිඩ් කෙනෙක්ට. එයා ටක් ගාලා දුවලා ඇවිල්ලා ට්‍රක් එකට නගිනවා. හැබැයි මේ වෙලාවේ මේ සතා ගිලිනවා මේගොල්ලන්ගේ ට්‍රක් එකේ පිටිපස්සේ දංවැලකින් බැඳලා තිබුණ ටින් ටිකත් එක්ක මේ දංවැල. ඊට පස්සේ මේ සතා ඇදගෙන යනවා වාහනේත් එක්කම. ඔයාලා උත්සාහ කරනවා ඉස්සරහට යන්න. හැබැයි මේ ග්‍රැබොයිඩ්ලා ගොඩක් ශක්තිමත්. මේ සතා මේ ට්‍රක් එකත් ඇදගෙන යනවා පොළව යටින් ඉස්සරහට. හැබැයි මේගොල්ලන්ගේ වාසනාවකට වගේ මේ සතා පොළව යටින් යද්දි උඩ තියෙන ලොකු කලුගල් කන්දක් වගේ තැනකදී මේ දංවැල්ල කඩලා ගිහිල්ලා මේගොල්ලෝ කන්ද උඩ නවතිනවා. ඒ මොහොතේම මේගොල්ලෝ දකිනවා ඒගොල්ලන්ගේ රේඩා එක කාර් එකේ තියෙන එකෙන්. මෙයාලා තේරුම් ගන්නවා ග්‍රැබොයිස්ලා ගොඩක් ඉන්නවා කියලා. මේ අහල පහල ඒගොල්ලෝ එන්නේ දැන් ඒගොල්ලෝ ඉන්න පැත්තට. ඉතින් ඔයාලට වෙන කරන්න දෙයක්වත් නැහැ. එයා කතා කරන එයාගේ තවත් යාළුවෙක් බර්ට් කියලා කෙනෙක්ට එන්න කියලා මේ වැඩේ ඉවරයක් කරලා දාන්න. විද්‍යාගාරයේදී මේ ජියොලොජිස්ට් හොයාගන්නවා මේ ග්‍රැබොයිස්ලාගේ ඇඟ හැදිලා තියෙන්නේ සමහර ගල් జాතියකින් කියලා. ඒ වෙලාවේ එයා කියන්නේ ග්‍රැබොයිස්ලා තමයි මේ ලෝකෙ ජීවත් වෙන පැරණිම සත්තු කියලා. හැබැයි මේගොල්ලන්ගේ මේ කතාව එකපාරම නවතිනවා. මේගොල්ලන්ගේ රේඩාර් එකේ සටහන් වෙනවා මේගොල්ලෝ ඉන්න පැත්තට, මේගොල්ලන්ගේ මේ පරීක්ෂණාගාරේ පැත්තට අනිත් අයට වඩා විශාල ග්‍රැබොයිඩ් කෙනෙක් එනවා කියලා දැකපු ගමන්.
හැබැයි ටිකකින් තමයි මේගොල්ලෝ තේරුම් ගන්නෙ ඉන්නේ ග්‍රබොයිඩ් කෙනෙක් නෙවෙයි බර්ට් ඇල්ගේ යාළුවා පුපුරන ද්‍රව්‍ය ආයුධ ගොඩක් අරගෙන ලොකු ලොරියක කියලා. මේ ලොරිය තමයි රේඩාර් එකේ වැටිලා තියෙන්නේ. ඊළඟ දවසේ ඇටැක් එකට යනවා. ඇල්වි ග්‍රේඩි එක පැත්තකට යද්දී බර්ට් යාගේ ලොරිය තව පැත්තකට යනවා ග්‍රැබොයිස් ලව් ඉවර කරන්න. බර්ට් ගිහිල්ලා ග්‍රැබොයිස් ලා කීප දෙනෙක්ව විනාශ කරලත් දානවා. ඔහොම මේගොල්ලෝ සටන් කරගෙන කතා බහ කර කර වැඩ යද්දී රේඩාර් එකේ වැටෙනවා එක ග්‍රැබොයිඩ් කෙනෙක් මේගොල්ලන්ගෙන් අනිත් පැත්තට යනවා කියලා. ඒ කියන්නේ මේගොල්ලන්ට ඇටැක් කරන්නෙ නැහැ. මේගොල්ලන්ගෙන් දුහල යනවා පැනලා යනවා වගේ. ඇල්ට තේරෙනවා මේ හැසිරීම අමතුයි කියලා මේ දෙන්න කතා වෙලා යනවා මේ ග්‍රැබොයිඩ් ගිය පැත්තට හොයාගෙන. හැබැයි මේ ග්‍රැබොයිඩ් කල්පනා කරලා වැඩේ කරලා ගිහිල්ලා තියෙන්නේ යා ගිහිල්ලා හැංගිලා ඉන්නවා මේගොල්ලෝ ඒ පැත්තට එනකන් එද්දිම ගිලින්න ට්‍රක් එකත් එක්ක. මේ වෙලාව ඇල්ට අක් ගාලා ක්‍රියාත්මක වෙලා කරන්නේ වාහනේ රිවර්ස් එකට ඩ්‍රයිව් කරගෙන යන එක. හැබැයි මෙහෙන් පිටිපස්සෙන් පිටිපස්සට වේගෙන් යද්දී මේ සතාගෙන් බේරෙන්න මේ ට්‍රක් එක බිමට වැටෙනවා කන්දක් වගේ තැනකින් පුපුරන ද්‍රව්‍ය අනම්මනම් ඔක්කොම බිම වැටෙනවා. ඉතින් මේගොල්ලෝ ට්‍රක් එකෙන් බහින් නැතුව එතනට වෙලා මින් උත්සාහ කරනවා. මේ වෙලාවේ මේගොල්ලන්ට ඇහෙනවා ග්‍රැබොයිස්ලා කෑ ගහන සද්ද වගේ සද්දයක්. මේගොල්ලෝ හැබැයි හිර වෙලා ඉන්නේ නිකන් කලුගල් කන්දක් වගේ උඩ. එහිඳ ආරක්ෂාව පොඩ්ඩක් තියෙනවා. අල් වෙඩි තියන්න හදනවා ග්‍රැබොයිට් එක පැත්තකින් අනිත් පැත්තෙන්. අනිත් කෙනා ගිහිල්ලා රිමෝට් කාර් එකක් තියෙනවා පුපුරන ද්‍රව්‍ය හයි කරලා තියෙන පොළව උඩින්. මේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එක යවනවා සතාගේ පැත්තට. හැබැයි සතා එක ගණන් ගන්නෙවත් නැහැ. අල් හිතන්නේ මේ ග්‍රැබොයිට් අසනීපෙන් කියලා. ඒ වගේම එයා හිතනවා එයා අර කට්ටිය කේ බෙදිර සල්ලි හොයන්න ක්‍රමයක් හොයාගත්තා කියලා. මොකද මේ ග්‍රැබොයිට්ව පණ පිටින් අල්ල ගන්න පුළුවන් කියලා. ඔයාලා කතා කරනවා ජියොලොජිස්ට්යි කට්ටියට ඉංජිනේරට ට්‍රක් එකක් අරන් එන්න කියන්න. ග්‍රැබොයිඩ් කෙනෙක් අපිට දාගෙන එන්න හැකියාවක් තියෙනවා කියලා පණ පිටින්. දැන් රෑ වෙලා ඇර්ලි ග්‍රේඩ් ඒගොල්ලන්ගේ ට්‍රක් එකෙන් තාම බැස්සේ නැහැ. උඩට වෙලා නිදහස ඉන්නවා. මෙහෙමිද්දි මේගොල්ලන්ට ඇහෙනවා කලින් පාර ඇහුනට වඩා ලොකු සද්දකින් කෑ ගහනවා වගේ. ඉතින් මේ දෙන්න ගිහිල්ලා ආපහු ග්‍රැබොයිඩ් දිහා බලද්දී ඒගොල්ලෝ දකිනවා ඒගොල්ලෝ අල්ලනවායි කියලා හිතාගෙන හිටපු ග්‍රැබොයිඩ්ව කවුරු හරි මරලා දාලා කියලා. එයාගේ බඩ කාලා කියලා තව කවුරු හරි. මේ සතාව කවුරුත් කාලා නැත්තම් සතාගේ බඩ ඇතුලෙන් කවුරු හරි එළියට ඇවිල්ලා. අල් උත්සාහ කරනවා රේඩියෝ එකෙන් මේ මැසේජ් එක කතා කරපු කට්ටියට දෙන්න ජියොලොජිස් ඇතුළු කණ්ඩායමට. හැබැයි අල්ගේ රේඩියෝ එක වැඩ කරන්නේ නැහැ මේ වෙලාවේ. මෙතන එකපාරම ආයෙ කලබල වෙනවා. මොකද ඉස්සෙල්ලා ඇහුණ වගේම සද්දයක් ආයෙත් ඇහෙනවා. ඒගොල්ලෝ දකිනවා ඈතින් ඉංජිනේර එනවා කියලා ට්‍රක් එකේ. ඒගොල්ලෝ අර කරපු කෝල් එක නිසා ග්‍රැබොයිඩ්ව අරගෙන යන්න. අර එන ට්‍රක් එක එකපාරම නවතිනවා ඉංජිනේර එන අල්ුයි රේඩී බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. බලාගෙන හිටියට ඉංජිනියරගෙන් වෙන ප්‍රතිචාරයක් නැහැ. එයාගේ වාහනේ හෙල්ලෙන්නෙත් නැහැ. ඉතින් මේ දෙන්න කරන්නේ ඉක්මනට ඉක්මනට මේ වාහනේ පැත්තට යනවා. හැබැයි වාහනේ විනාශ කරලා. ඒ වගේම ඉංජිනියරගේ අත් දෙක තියෙනවා මෙතන. ඒ දෙක විතරයි ඉතුරු. ඒගොල්ලෝ ආපහු දුවගෙන යනවා. හිතපු දැනටම අනිත් පැත්තෙන් බර්ට් එයාගේ ට්‍රක් එකේ යන ගමන් ඉන්නේ. උත්සාහ කරනවා රේඩියෝ පණිවිඩයක් දෙන්න. හැබැයි කවුරුත් ආන්සර් කරන්නේ නැහැ. පස්සේ ඇර්ලොයි ග්‍රේඩි දකිනවා රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ස්ටේෂන් එකක් පරණ වෙච්ච. ග්‍රේඩි අප්සෙට් එකකින් ඉන්නේ කම්පැනි එකෙන් ඒගොල්ලන්ගේ වැඩේ බරපතල කරා කියලා මේ පණ පිටින් එකේ කල්ලන්න කියලා. ඔල් කියන්නේ ග්‍රැබොයිස්ලා ටික ටික තව තවත් බුද්ධිමත් වෙනවා වගේ කියලා ග්‍රේඩිට. මේගොල්ලන්ට ආයෙ සද්දයක් කියලා බලද්දී ඒගොල්ලෝ දකිනවා පොඩි ග්‍රැබොයිඩ් කෙනෙක් මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා මේගොල්ලන්ට ඇටෑක් කරන්න වගේ. කොමරි මේ සතා දුවගෙනෙද්දී ඔල්ට පුළුවන් වෙනවා වෙඩි තියලා එයා විවරයක් කරලා දාන්න. ඊට පස්සේ මේ දෙන්නා මෙතන තිබිලා හම්බුන කාර් එකක් අරගෙන පැනලා යනවා. මෙලා තමයි අපි දකින්නේ මේගොල්ලෝ යද්දී පුංචි පුංචි ග්‍රැබොයිස්ලා ගොඩක් ඉන්නවා මේගොල්ලෝ යන දිහා බලාගෙන. මේ අතරතුර යාළුවට ඇටැක් කරනවා. එයා පාරේ වාහනේ නවත්තගෙන මැප් එකක් බල බල ඉද්දි මේ සත්තු ටිකක් වට කරලා. ඊළඟ දවසේ උදේ අපිට පේනවා ජියොලොජිස් උත්සාහ කරනවා කට්ටියව කන්ටැක් කරගන්න කාවවත් සම්බන්ධ කරගන්න බෑ. එතනදී එලියෙන් මේ පුංචි සත්තු ටික ඇවිල්ලා එලියෙන්න ජියොලොජිස්ගේ ඇසිස්ටන්ට් ඇටැක් කරනවා. එයා ජනේලෙන් ඔළුව දාලා ජියොලොජිස්ට් අල්ලගෙන ඉන්නේ එලියෙන් මේ සත්තු ඇවිල්ලා කකුල අල්ලන් ඉන්නේ. මේ වෙද්දී ඇර්ලොයි බ්‍රේඩි එනවා මෙතන ජියොලොජිස්ට් ඉන්න තැනට. එයා බේර ගන්නවා තව සත්තු ඇවිල්ලා එයාට ඇටැක් කරන්න කලින්. එයා කියනවා එයාගේ ඇසිස්ටන්ට් මරලා දැම්මා කියලා මේ සත්තු. ඇර්ලුත් දෙනවා දුක්බර පණිවිඩයක් ඉංජිනේරවත් මේගොල්ලෝ මරලා කියලා. තුන්දෙනා එළියට ගිහිල්ලා බලද්දී මේ පොඩි සතෙක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ වාහනේ එන්ජින් එක කඩලා විනාශ කරලා දාලා. ඔය කරන්නේ මේ සතාට වෙඩි තියලා මරලා දාලා කට්ටිය ආපහු ඇතුළට එක්කන් යන එක. මේ වෙද්දී බර්ටුත් මෙතෙන්ට එනවා. එයා වට කරපු සත්තුන්ට එයා වැඩේ දීලා. හැබැයි එයාගේ ට්‍රක් එකත් විනාශ වෙලා. බර්ට් ඇවිල්ලා කියන්නේ එයාට කවුරුත් කිව්වේ නැහැ කියලා මේ අලුත් පුංචි සත්තු ගැන. ඔල් කියනවා ග්‍රේඩිත් එක්ක එකතු වෙලා විස්තර ටික ඔක්කොම ඒගොල්ලන්ට උන දේ ඒගොල්ලෝ හොයාගත්තු රේඩියෝ ස්ටේෂන් එක අර තැන් තිබුණ තැන් එතන හිටපු සත්තු ගැන. බර්ට් ඔක්කොම විනාශ කරාට එයාට දැන් ඇති වෙලා තියෙන්නේ මේ සත්තුත් එක්ක ඉඳලා ඒගොල්ලන් එක ෆයිට් කරලා. එයා කියනවා එයාට එක වෙලාවක සතෙක් එක්ක අතින් පයින් සටන් කරන්නත් උනා කියලා. ඒ මෙයාගේ බුලට් ඔක්කොම ඉවර වෙලා. මේලාවේ ඇර්ලි බ්‍රේඩි ඒගොල්ලන්ගේ යාළුවා බර්ට්ට කියන්නේ අවුලක් නෑ ඔයා නියම මිනිස්සෙක්. ඔයාට හම්බුන සෙට් එකම ඔයා ඉවර කරලා තියෙනවා. එහෙනම් ඒ ගැන ෆිට් එකේ ඉන්න කියලා. ජියොලොජිස් කියනවා අනේ ඔයා ඔක්කොම මැරුවේ නැත්තම් හොඳයි. මොකද මේක ඉස්සර අපිට පරීක්ෂණ වලට රිසර්ච් කරන්න මේ වැඩවලට එකෙක් පණ පිටින් හිටියනම් හොඳයි කියලා. පුදුමයකට වගේ බර්ට් ගිහිල්ලා
මේ ට්‍රක් එකේ පිටිපස්ස ඇරලා පෙන්නනවා එයාට එකෙක්ව අල්ල ගන්නත් පුළුවන් වෙලා. බර්ඩ් කියන්නේ එළ වැඩකාරයෙක් වගේ. බර්ඩ් යනවා ට්‍රක් එකත් අරන් ගරාජ් එක ඇතුළට කට්ටිය එක්ක ඇතුලෙන් දාන්න වාහනේ. ඈලොයි කට්ටිය ගිහිල්ලා මේ සතා ගැන බලද්දි ඒ සතා පොඩ්ඩක් කලබලලා දඟලන්නත් ගන්නවා. පස්සේ කට්ටිය එකතු වෙලා මේ සතාව බැඳලා තියෙන ලණු වලින් එහෙම අල්ලලා එළියට ගන්නවා. හැබැයි මේ කවුරුත් දන්නේ නැහැ ට්‍රක් එක යට එල්ලිලා තවත් ටිකක් පොඩි මේ වගේම සතෙක් මේගොල්ලොන්ගේ ඉන්න තැනට ඇවිල්ලා. කොහමද ගරාජ් එක ඇතුලේ තිබිලා කෑම වගේයක් මෙයා ඒවා කනවා. අල්ලගෙන ආපු සතා ගැන පරීක්ෂණ කරලා ඒගොල්ලෝ හොයා ගන්නවා මේ සතාට පේන්නේ නැහැ කියලා හරියට. ඒ වගේම කොහෙත්ම ඇහෙන්නේ නැහැ කියලා. එයාට පේන්නේ හීට් සිග්නේචර් එකක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ශරීර උෂ්ණත්වය තමයි එයාට දැනෙන්නේ පේන්නේ. සතා කෑ ගහන්න ගන්නවා. එයාට පේනවා මිනිස්සු හතර දෙනෙක්ගේ හීට් සිග්නේචර් එක එයාගේ පැත්තට එනවා වගේ. මේ සතා කෑ ගහනවා දඟල දඟල. මොකද එයාට මිනිස්සු පෙවුනට ඒගොල්ලන්ව ගොදුරු කරගන්න යන්න බෑ. එයා ඉන්නේ කූඩුවක නිසා. ජියොලොජිස්ට් කියනවා මේ සතා කෑ ගහන විදිය සමහර විට මේ සත්තු පණිවිඩ හුවමාරු කරගන්න විදිය වෙන්නත් පුළුවන් කියලා. ඈල් කියන්නේ මේගොල්ලෝ රස්නේ තියෙන ඕන දෙයකට ඇටැක් කරනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ ගිහිල්ලා අර රත් වෙලා තිබුණ කාර් එක එන්ජින් එකත් ගලවලා විනාශ කරලා දැම්මේ කියලා ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ වාහනේ. මේ වෙලාවේ මේ සතා දඟල දඟල ඉද්දී මේගොල්ලෝ පුංචි කෑමකුත් දානවා. ඒක ගිලලා නිකන් වමනේ දාලා වගේ පුංචි දෙයක් එළියට දානවා. බලද්දී මේ සයන්ටිස්ට් කියන්නේ ජියොලොජිස්ට් කියන්නේ මේ සතාට තමන් විසින්ම වර්ගයාබෝ කරගන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් කියලා කියනවා තවත් වර්ගයාබෝ කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට වර්ධනය වෙන්න පුළුවන් වේගය, ප්‍රචාරය වෙන්න පුළුවන් වේගය, බෝ වෙන්න පුළුවන් වේගය ඉතා වැඩි කියලා. ටිකකට පස්සේ මේගොල්ලෝ බලාගෙන ඉද්දී ඒගොල්ලන්ට පේනවා මේ ඉපදුන පුංචි එකත් වේගෙන් විශාල වෙනවා කියලා. අර එළියේ වාහනේ ආපු අනිත් සතා ජොල්ජස් මේ පැත්තෙන් ඇවිදගෙන එද්දී තව පොඩ්ඩෙන් එයා වල්ල ගන්නවා වීදුරුව කඩාගෙන ඇතුළට ඇවිල්ලා. එළිය බලද්දී අර පැකට් කරලා තියපු කෑම ජාති වල ඒව දාලා තිබුණු පෙට්ටි ටික ඔක්කොම විනාශ කරලා ඒ වවල තියෙන කෑම කන්න පටන් අරන් රංචුවක්ම ඇවිත්. මේලා කට්ටිය එළියට බහලා දුවනවා වෙයාහවුස් එක පැත්තට. ජියොලොජිස්ට් කියන්නේ යන්න එපා කියලා. මොකද වෙයාහවුස් එක තාම හදලා ඉවර නැහැ. කට්ටිය ඇතුළට ආපුවාම අනිත් පැත්ත සම්පූර්ණ ඕපන්. හැබැයි මේ හේතුව නිසා මේ සත්තුන්ට මේගොල්ලන්ව හොයාගන්න බැරි වෙනවා. මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ මෙතන තාම හයි කරන්න ගෙනල්ලා තිබුණ දොරවල් වගේක් අරන් ඒක පිටිපස්සට වෙලා හිමින් හිමින් යන එක මේ සත්තුන්ට හීට් එක පේන්නේ නැති වෙන්න. මේගොල්ලෝ හිතන්නේ මේ හේතුව නිසා සත්තුන්ට ඒගොල්ලන්ගේ හීට් සිග්නේචර් එක පේන්නේ නැති වෙයි කියලා. මෙමෙ යන අතරතුර බර්ඩ් අහන මේගොල්ලෝ කොහෙද යන්නේ කියලා. ඔයල් කියන්නේ වාහන තියෙනවනම් අපි මොකක් හරි වාහනයක් හොයාගමු කියලා ඉක්මනට ගිහින්. ජියොලොජිස් කියනවා ස්ටෝරේජ් එකේ එක වාහනයක් තියෙනවා කියලා. මේගොල්ලෝ කොහොම කොහොම හරි අර සත්තු රංචුවෙන් බේරලා එකතැනකට ආපුවාම අනිත් පැත්තේ තව එකෙක් ඉන්නවා. බර්ඩ් කරන්නේ යා ළඟ තියෙන තුවක්කුවට පුපුරන ද්‍රව්‍ය ඇතුළත් කරලා මේ සතාට තියලා සතාව කුඩු කරලා දාන එක. හැබැයි මේ තිබ්බ වෙඩිය මේ සතා හරහා ගිහිල්ලා, බිත්ති හරහා ගිහිල්ලා, බැරල් හරහා ගිහිල්ලා ඒගොල්ලන්ට යන්න තිබුණ කාර් එකට වැදලා ඒකේ ඔයිල් ලීක් වෙනවා. දැන් ඒගොල්ලන්ට යන්න කාර් එකකුත් නැහැ. මේ හේතුව නිසා කට්ටිය තැන් තැන් වලට දුහනවා ඒගොල්ලන්ට හැංගිලෙන්න පුළුවන් තැනක් තියනවාද කියලා හොයාගන්න. මේ වෙද්දි තනියම ඉන්න මේ සතෙක් දැකලා කෑ ගහන්න ගන්නවා මේගොල්ලෝ දුහනවා. ඒකත් එක්ක ඒගොල්ලන්ගේ කමියුනිකේට් කරන විදිහ වගේ අනිත් සත්තු ටික මේගොල්ලන් හොයාගෙන මේ කට්ටියගේ පස්සේ එලවන්න ගන්නවා. ඈලෝ ජියොලොජිස්ට් යනවා එක රූම් එකකට එතන ගිහිල්ලා දොර වහගන්නවා. ග්‍රේඩි නගිනවා ඔයිල් පුරවලා තියෙන ටවර් එකක් උඩට. බර්ඩ් දුවගෙන ගිහිල්ලා පුංචි බුල්ඩෝස එකක් තියෙනවා ඒකේ බකට් එකට පැනලා හැංගෙනවා. ග්‍රේඩි උඩින් ඉඳලා බලද්දි දකින්නේ වට කරලා ඉන්නවා කියලා බර්ඩ්ව එයා ඉන්න බුල්ඩෝස එක වටේ. මේ සත්තු ටික දිව දාලා අල්ල ගන්න හදනවා බර්ඩ්ව බකට් එකෙන් එළියට ගන්න. බර්ඩ් කරන්නේ යාළඟ තියෙන පිහිය අරගෙන වැඩේට ලෑස්ති වෙනවා. උඩේ ඉඳලා බේඩි කෑ ගහලා කියනවා දඟල නැතුවම ඉන්න මේගොල්ලන්ට ආව හොයා ගන්න බෑ කියලා. අනිත් පැත්තේ ඔයාලෝ ජියොලොජිස්ට්ුයි බලාගෙන ඉන්නවා ඒගොල්ලන් ඉන්න තැනට ඇතුල් වෙනවා මේ සත්තු. ඒගොල්ලන්ගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කොසු පොළු දෙකක් අතේ තියාගෙන. මේලා මේ සතෙක් දිව දානවා මේගොල්ලෝ ඉන්න තැන ඇතුළට. ජියොලොජිස්ට් කරන්නේ වීදුරු බෝතලයක් කඩලා අරන් සතාගේ දිව කපන එක. ඔයාලට එනවා හොඳ අදහසක්. එයා කරන්නේ උණු වතුර වල ඇඳුමක් පොංගවල අරගෙන වැල දිගේ දාලා ඒක එහාට යවනවා මේ සත්තු ටිකව ඒ පැත්තට යවන්න. මොකද ඒගොල්ලන්ට රස්නය පේන නිසා. සත්තු ටික ඒ පැත්තට දුහගෙන යද්දී ඈලොයි ජියොලොජිස්ට් කරන්නේ දුහගෙන ගිහිල්ලා ඔයිල් ටැංකිය උඩට නගින එක. ඊට පස්සේ ග්‍රේඩි පෙන්නනවා බුල්ඩෝස එක ඇතුලේ හිර වෙලා ඉන්න බර්ඩ්ව වට කරලා ඉන්නවා සත්තු තුන්දෙනෙක්. මෙලා බර්ඩ් කෑ ගහ කියනවා ටීම් එක කිසිම සූදානමකින් තිබුණ නැහැ මේ වගේ වැඩකට. ඒ වගේම ඈල් මේව දැනගෙන මේ වැඩේට බහින්න ඕනේ කියලා. කට් එකතු වෙලා ග්‍රේඩියට බයින්න ගන්නවා. මොකද ග්‍රේඩි නිසා තමයි ඈල් මේ වැඩේට පොළඹ වෙලා ආවේ. ජියොලොජිස් මේ කට්ටියටම කියනවා කටවහගෙන ඉඳලා පොඩ්ඩක් සංසුන් වෙලා මේකට විසඳුමක් හොයන්න කියලා. අවර් එක උඩට වෙලා ඉද්දී ජියොලොජිස්ට්ුයි ඈලුයි පෞද්ගලික කතා බහක් යනවා. මේ දෙන්නා ඒ දෙන්නගේ ජීවිත ගැන කතා කරනවා. ග්‍රේඩි මේ වෙලාවට අක්ගාලා කෑ ගහනවා ඈල්ටයි ජියොලොජිස්ට්ටයි එන්න කියලා. බලද්දී මේ සත්තු එකා පිට එකා උඩ නැගලා
මේගොල්ලෝ ඉන්න තැනට එන්න හදන්නේ. බර්ඩ් කරන් හිමීට පිහිය උස්සලා බලනවා මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඒ වෙලාවේ බර්ඩ් කරන්නේ බුල්ඩෝසර්ගෙන් එළියට බහැලා මේ සත්තු ටිකට කෑ ගහලා දුහන එක. එයා යාව ඇමකට තියලා දුහගෙන යනවා ගරාජ් එක පැත්තට දුහගෙන ගිහිල්ලා සත්තු ටික ඇතුළට ආවට පස්සේ ගරාජ් එකේ දොර ලොක් කරලා අනිත් පැත්තෙන් එළියට ඇවිල්ලා ඇතුළට ගිය පැත්ත ලොක් කරලා දානවා. මේගොල්ලෝ හිතන්නේ වැඩේ විසඳගත්තා කියලා සත්තු ටික ඔක්කොම හිර කරගත්තා කියලා. හැබැයි ගරාජ් එක ඇතුළේ තිබිලා මේ සත්තුන්ට කන්න දේවල් හම්බෙලා. ඒක කල්පනා කරලා බලනවා මොනවාද ඇතුළේ තිබුණ කෑම ಜಾති කියලා. මොකද ඒකේ තියෙන කෑම තව කාලා මේගොල්ලන්ට පුළුවන් ආය වර්ගය අබෝ කරලා ලංචුව වැඩි කරගන්න. ඒ වගේ මේගොල්ලෝ ඉතා ඉක්මනින් ලොකු වෙනවා. ඔයල් දකින්න එළියේ ගිනි නිවන උපකරණයක් තියෙනවා යට එනවා අදහසක්. එයා ඇඳුම් වලින් මූණ වහගෙන ඇඟ වහගෙන මේ දෙන්නට කියනවා යාළුවෝ දෙන්නට එයාගේ ඇඟට මේක විදින්න කියලා. දැන් ඔයල්ව සම්පූර්ණයෙන් කාබන් ඩයොක්සයිඩ් වලින් වට වෙලා තියෙන්නේ. එයා හිතන්නේ මේ හේතුව නිසා මේ සත්තුන්ට යාගේ ඇඟේ තියෙන උෂ්ණත්වය දැනෙන එකක් නැහැ කියලා. හිමීට අල් ඇතුළට ගිහිල්ලා ඇවිදගෙන යනවා මේ සත්තුන්ගේ මැද්දෙන්. මොකද මේක ඇතුළේ තමයි මේගොල්ලන්ගේ ට්‍රක් එක තිබුණේ. කට්ටි එළියට වෙලා එක එක තියෙන ජනේල් වලින් ඇතුළ බලනවා. මොකද අල් කරන්නේ එයා පරිස්සමෙන් යනවද කියලා. හැබැයි දැන් ලොකු ප්‍රශ්නයක් ඇතුළේ මේ සත්තු කාලා වර්ගය බෝ වෙලා රංචුව වැඩි වෙලා. අල්ගේ කාබන් ඩයොක්සයිඩ් වලින් කව වෙලා තියෙන තට්ටුවත් හිමින් කඩා වැටෙන්න ගන්නවා. මේ වෙලාවේ සත්තුන්ට දැනෙන්න ගන්නවා අල් ඇතුළේ ඉන්නවා කියලා යාගේ රස්නය පේන්න ගන්නවා. අල් මේ වෙද්දී ලෝටියට නැගලා ඒකේ තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකක් අරගෙන ඔය ලුඩින් නැගගෙන එන්න හදන්නේ. එළියේ ඉන්න කට්ටිය ඔයාලට උදව් කරන්න හදනවා. අර ගිනි නිවන්න තියෙන බටයක් අරගෙන දාලා ලණුවක් විදිහට ඒකෙන් එන්න. හැබැයි ඒක කොට වැඩි. ඔයල් කරන්නේ බෝම්බය වෙලාව ටයිමර් එක හදනවා. එයා කරන්නේ එල්ලලා තියෙන ලයිට් වයර් එක එල්ලිලා පැද්දිලා ගිහිල්ලා උඩ තියෙන ජනේලෙන් එළියට එන්න හදන්නේ. හැබැයි අවාසනාවකට වගේ ලයිට් එකත් එක්කම ඔයල බිම වැටෙනවා. කට්ටියට පුළුවන් වෙලා කොහොම කොහොම හරි අර බටේ අරගෙන ඇතුළට දාගන්න සත්තු ටික ඔයල්ට ඇටෑක් කරන්න ඕන මෙන්න තියෙද්දි කට්ටිය බටේ දානවා ඒත් එක්කම ඔයල් උඩර නගින්න ගන්නවා. ඔයල් එළියට ආපු ගමන් කියන්නේ කට්ටියට දුහන්න කියලා. කට්ටියම දුවලා ගිහිල්ලා හැංගිලා බලාගෙන ඉද්දි ලොකු පිපිරීමක් එනවා. ගරාජ් එකේ හිටපු රංචුවත් එක්කම ගරාජ් එක පුපුරලා යනවා. තිබුණ ලොරියේ තියෙන පුපුරන ද්‍රව්‍ය ඔක්කොම ටික. කතන්දර ඉවරයි සත්තු ටික ඉවරයි. ඉතින් මෙහෙම ඇවිදගෙන යද්දි ඔයලුයි ජියොලොජිසුයි කතා වෙනවා. ඒගොල්ලන්ගේ මේ සම්බන්ධය ඉස්සරහට අරගෙන යන්න. ග්‍රේඩි ඇවිල්ලා මෙතෙන්ට කියනවා අපි එකතු වෙලා මාන්ස්ටර් තීම් පාක් එකක් දාමු කියලා. මොකද කම්පැනියෙන් ඒගොල්ලන්ට පොරොන්දු වුණ සල්ලි ටික ගත්තට පස්සේ ඒක කරන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කතා වෙවි යන්නේ. මෙතනින් මේ චිත්‍රපට ඉවර වෙනවා. වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න ගිහින් එන්නම්. ජය වේවා.